අයබෝවන් කියලා හැමෝම පිළිගන්නවා අපේ YouTube channel එකට. අද මම කියන්න යන්නේ මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන කී ටෙලිනාට්‍ය හරහා මෙන්ම උදයකාන්ත වර්ණසූරියගේ ගින්දරින් තුන චිත්‍රපටය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි තරින්වි ප්‍රනාන්දු කියලා කියන්නේ. ඉතින් ඇය පහුගිය දවසක YouTube මාධ්‍ය සාකච්ඡාවක් එක්ක එකතු වෙලා ඇය ගැන බොහෝ දිනක් නොදන්නා කරුණු කිහිපයක් ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඒ ගැන දැනගන්න රැඳෙන්න අපිත් එක්ක ඉතින් 2016 වසරේදී පැහැසාරා කියන ටෙලිනාට්‍යයේ උපමාලි කියන චරිතය හරහා තමයි මුලින්ම තරින්දි කලා ක්ෂේත්‍රයට එන්නේ. ඒ නිසාම අදටත් සමහරු ඇයට කතා කරන්නේ උපමාලි කියලාලු. ඉතින් මේ වගේම ඇය 64 මායම් කියන්නේ මොකක්ද කියලවත් ඒ 64 මොනවද කියලවත් දන්නේ නැහැ කියලායි තරින්දි කියන්නේ. හැබැයි ගැහෙනු ළමයෙකුගේ හැම ඇක්ෂන් රියැක්ෂන් හැම දෙයක් මායම් 64ට ඇතුළත් ඇති කියලා ඇය කියනවා. ඒත් වගේම ඇය පාසල් යන කාලෙදී ඇයට ආදරය ගැන ලොකු අවබෝධයක්වත් ප්‍රේම සම්බන්ධතාවයක් ගැන ලොකු අවබෝධයක්වත් ප්‍රේම සම්බන්ධතා තමයි විවාහය දක්වා යන්නේ කියලා කිසිම අවබෝධයක්වත් තිබුණේ නැති වුණාට ඒ කාලේ ආදරය කළා කියලයි තරින්දි කියන්නේ. ඒත් වගේම ඇයගේ පළමු පෙම්වතා අද වෙද්දී විවාහ වෙලා හොඳ තැනක ඉන්නවා කියලා ඇය කියනවා. ඉතින් ඒ ගැන ගොඩක් සතුටු කියලයි තරින්දි කියන්නේ. ඒත් වගේම කවදාවත් ඇය ආදරයට වෛර කරන්නේ නැහැලු. ඉතින් ඇයට ආදරේ ඕන කියලා ආදරේ හොයාගෙන පස්සේ යන කෙනෙක් නෙවෙයි ඇය. ඒත් වගේම ගොඩක් අය කියනවානේ ලස්සන තියෙනකන් විතරයි කලා ක්ෂේත්‍රයේ වැඩ තියෙන්නේ. පුළුවන් කාලේ උපරිම හම්බ කරගන්න ටික තමයි ජීවත් වෙන්නේ ඉතුරු වෙන්නේ වගේ දේවල්. ඉතින් තරින්නේ ඒ වගේ දේවල් විශ්වාස කරන්නේ නැහැලු. මොකද හම්බ කරන්න පුළුවන් කාලයක් කියලා එකක් නැහැ කියලායි ඇය කියන්නේ. ඕනෑම කෙනෙක් මැරෙනකම් හම්බ කරන්න පුළුවන් කියලායි ඇය කියන්නේ. මේ වගේ අලුත්ම ගොසිප් දැනගන්න දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. සුබ දවසක්.